ගොඩක් දිනෙක මේ device එක මිලදී ගත්තට ඇත්තටම 120 Hz support කරන screen panel එකක් මේ ගානට සාමාන්‍ය රුපියල් 47000ට වඩා අඩු price range එකකින් performance එකක් ගන්න පුළුවන්කමක් තියෙනවද ඇත්තටම තියෙනවද කියන ගැන තමයි මේ video එකේ කතා කරන්නේ. ඔව් මේ තියෙන්නේ අලුතෙන්ම ආපු Xiaomi Redmi 14C low price range එකට මිලදී ගන්න පුළුවන්කම තියෙන අලුත්ම device එක. මේ smartphone එකත් ඔයාලට අපේ home hour option එක ඇතුළු මිලදී ගන්න පහසුකම් තියෙනවා. ඉතින් soft details අනිවාර්යයෙන්ම කතා කරනවා. වැලුවට අරන් ඕනේ නැහැ. device එකේ තියෙන දේවල් ටික ගැන කතා කරද්දී උපරිම කෙටියෙන් කතා කරනවා මේකේ තියෙන design එකට फ्लैट फिनिशिंग एक यानी फ्लैट फ्रेम मेकिंग समग्र में ना लुक के कारण में डिवाइस के तीन फ्रेम पे आते हैं अपने लबादी लाती नहीं ඊට අමතරව ring shape එකකින් එන ලස්සන ප්‍රීමියම් සාමාන්‍ය ප්‍රීමියම් කියද්දි මෙහෙමයි flagship device එකක වගේ ගන්න පුළුවන්කම තියෙන ලස්සන කැමරා ලුක් එකක් මේ device එකෙන් වාට Honor series එක සාමාන්‍ය අර ලස්සන flagship device එකකින් ගන්න පුළුවන්කම තියෙන කැමරා එකක් සහ මේකට dual camera setup එකක් සහ අනිත් එක absolute lens එකක් තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන LED flash light එකත් එක්ක සමගම ඊට අමතරව මේකේ තියෙන බොඩි මටීරියල් එක ගැන කතා කරද්දී glass back side එකක් තමයි smartphone එකට හම්බ වෙන්නේ. ඉතින් අර leather සාමාන්‍ය leather කියද්දි මෙහෙමයි green color එකට leather finishing look එකක් සහ අපිට glass back design එකක් තමයි අපිට අනිත් device වල සාමාන්‍ය glass කියද්දි මේ මගේ අතේ තියෙන device එකේ glass look එක තමයි ඔයාලට හම්බ වෙන්නේ. කියන්නේ අනිවාර්යයෙන්ම fingerprint වගේ දේවල් ඇලෙනවා. සාමාන්‍ය device එකේ බර RAM 205කින් සමන්විතව එන millimeters 8.2 ක වගේ फ्रेम थिकनेस आगे आता है स्मार्टफोन एक हम वेन्नी ओयाट सिम देखकिन पाविच्च करन्न पुलुवन एसडी कार्ड एक समगिम सिम देखक विदिर अपिट एक्सटेंड करगन्न पहासुकम तियेनवा डिज़ाइन एक बैलू बैलू बट ओ देवल टिक तमाई कियन्न तियेनी ඊට අමතරව single speaker එකක් සහ ඔයාලට සාමාන්‍ය පරිදි C port එක සහ headphone jack එකකින් smartphone එකට හම්බ වෙනවා. ඉතින් වැඩි වර්ණනා කරන්න දෙයක් නැහැ. display එකේ තියෙන option කතා කරද්දී අඟල් 6.88ක මේක ලොකු පැනල් එකක් ලොකු ස්ක්‍රීන් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් IPS LCD පැනල් එකක් තමයි මේ device එකට හම්බ වෙන්නේ. ඊට අමතරව 60 Hz සහ 120 Hz වලින් support කරන ස්ක්‍රීන් පැනල් එකක්. අතන 120 Hz support කරන ස්ක්‍රීන් පැනල් එකක් මේ ගානට හරි. ඉතින් මේකට 120 Hz කියද්දී මෙහෙමයි සාමාන්‍ය ඔටෝ කරනවා ට්‍රිපස් රේට් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් කම තියෙනවා. ඔයාලට මෙතන තියෙනවා සාමාන්‍ය අප් වගේ කියන ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේකට ඔටෝ රිෆ්‍රෙෂ් රේට් එකක් විදිහටමයි ඔයාලට හඳුන්වා දෙන්න පුළුවන් කම තියෙන්නේ. කොහොම නමුත් 60 Hz පැනල් එකකින් සහ මේකේ තියෙන චිප්සෙට් එකත් එක්ක ඇත්තටම මේකට 120 Hz සපෝට් කරනවද කියන එක ගැන කතා කරොත් මේක ඔටෝ කරනවා ට්‍රිපස් රේට් එකක් විදිහටම හඳුන්වා දෙන්න පුළුවන් කම තියෙන මැක්සිමම් විදිහට සාමාන්‍ය අර රිෆ්‍රෙෂ් රේට් එක සපෝට් කරන ඇප් වලින් වාට යූස් කිරීම හැකියාව තියෙනවා. මේක ගේමින් වලට ගැලපෙනවද කියන එක ගැන මම කියන්න අනිවාර්යෙන්ම. ඉතින් මේකේ නිස්සගේ සාමාන්‍ය එළියේ වා normal පාවිච්චි කරාද නිස්ස 450කින් යුක්තව තියෙන පැනල් එකක් මේක. සහ මේකට නිස්ස 600ක් මැක්සිමම් හයි බ්‍රයිට්නස් ලෙවල් එකේදී නිස්ස 600 වගේ බ්‍රයිට්නස් ක්වොලිටියක් තමයි මේ device එකට හම්බ වෙන්නේ. සහ මේකේ pixel resolution ගැන කතා කරද්දී 720ත් එක්ක එන. මේක 720x1640 पिक्सल रेसोल्यूशन එකක් තමයි හම්බ වෙන්නේ. ඒක අඩුපාඩුවක් විදිහට ලකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන ගෙවන මිලත් එක්ක පික්සල් ඩෙන්සිටි එක 270. සාමාන්‍ය අඟලකට පික්සල් 270 වගේ එන පික්සල් ඩෙන්සිටි එකක් තමයි මේකට හම්බ වෙන්නේ. ඩිස්ප්ලේ එකේ තියෙන ක්වොලිටිය ගැන කතා කරද්දී ඇත්තට මේක හොඳයිද කියන ගැන කතා කරොත් ඒක 100%ක් හොඳයි කියන්නත් බෑ. ගෙවන මිලත් එක්ක අඩුපාඩුවක් විදිහට ලකින්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකක එන ඩිවයිස් වලට IPS පැනල් සහ HD වගේ එන ක්වොලිටියෙන් තමයි අපිට රීෆ්‍රෙෂ් රේට් එකට ඩිස්ප්ලේ ක්වොලිටියට අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඩිස්ප්ලේ රෙසලූෂන් එක. එතකොට මේකේ රීෆ්‍රෙෂ් රේට් එක ඇත්තටම ෆාස්ට්ද කියන එක ගැන උඩ ID එකක් ගන්න පුළුවන්. මම චිප්සෙට් එකත් එක්ක කම්පෙයා කරලා පෙන්නන්න. ඉතින් මේකේ තියෙන කැමරා සෙටප් එක. හරි කැමරා සෙටප් එක ගැන කතා කරන්න කලින් මේකේ බැටරි කැපැසිටි එක නම් ඇත්තටම හොඳයි. මිලියම්පිය 5160 ක වගේන බැටරි කැපැසිටි එකක් මේකට හම්බ වෙනවා. ඊට අමතරව ඔයාට 18 watt fast charging හම්බ වෙනවා මේ device එකේ තියෙන charging speed එක විදිහට side mounted finger mirror scan එකත් ඇතුළත් accelerometer එක compass virtual proximity වගේ sensors වලින් සමගම එන මේකේ තියෙන කැමරා සෙටප් එක. ඉතින් සාමාන්‍ය පරිදි මට යූස් කරන්න පුළුවන්කම තත්ත්වයක් තිබ්බා මේක fingerprint එක ස්පීඩ් එක සාමාන්‍ය විදිහට තියෙනවා. ඒක නම් අවුලක් වෙන්නේ නැහැ. කොහොම නමුත් මේකේ තියෙන කැමරා සෙටප් එක normal capture කරගන්න පුළුවන්කම තියෙන කැමරා dual camera setup එකක් විදිහට සහ මේක actual lens එකත් එක්ක triple camera විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රධාන කැමරාවට megapixel 50ක සහ megapixel 2ක depth lens එකක් සහ 0.8 megapixel actual lens එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේකට ඔයාට 1080p 30fps දක්වා video quality එකකින් යුක්තව megapixel 13ක selfie camera සහ 1080p 30fps දක්වා video quality එකක් ගන්න පුළුවන්. ඔච්චර තමයි කිරියෙන් කියන්න තියෙන්නේ. එතකොට මේකේ තියෙන chipset එක සහ hardware පැත්තෙන් කතා කරද්දි previous rate එක චිප්සෙට් එක ගැලපෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් ආවොත් එහෙනම් මේකට එනවා RAM ROM ගැන කතා කරලා කියන්නම්කෝ. RAM ROM ගැන කතා කරද්දි මේක එනවා 4GB 6GB සහ 8GB. අපි ගාව මේ ඕනම වර්ෂන් එකක් ගන්න පුළුවන්.
4GB RAM එකත් එක්ක 128 6GB එකත් එක්ක 128 8GB එකත් එක්ක 256GB 8GB එකත් එක්ක 256GB device එක. ඉතින් price වගේ දේවල් ඔයාලට පහල comment box එකේ කිරිපත් බිම ඔය planet අපේ මේ ඕනම device එකක් ඔයාලට හුමාර option එකතු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ගැන ලුවන්නේ අනිවාර්යයෙන්ම අවශ්‍ය එක ටික කතා කරන්න. මේකේ තියෙන refresh rate එකත් එක්ක device එකේ තියෙන chipset එක. මේකට එනවා Android 14. ඔයාලට update බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේකට secure patch update කොහොමත් එනවා. Mediatek Helio G81 Ultra. ඉතින් මේ chip එක low price range එකකටම තියෙන device වල තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. सामान्य में चिप एक्त डिवाइस एक कथा करादी वहाँ पोको सी 75 Xiaomi Redmi 14C इतकोट Infinix Hot 50i की मोडल मेन Tecno Spark 30C की मोडल सामान्य मे मोडल टीके अभी लो प्राइस रेंज इकट्ड 14C का ताइ दिवेनवा එතකොට MediaTek Helio G85 කියන chip එකත් එක්ක තමයි මේක සාමාන්‍ය සංසන්දනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ වගේම තියෙන performance එකක් තමයි මේ device එකටත් ඔයාලට හම්බ වෙන්නේ කියන එක ගැන ID එකක් ගන්න ඕන. නමුත් මේකේ තියෙන reverse rate එක එහා speed එකක් හම්බ වෙනවද කියන ගැන තමයි මෙතන ගැටලුවක් තියෙන්නේ. ඒ තරම්ම high speed එකක් අපිට 120 Hz reverse rate එකක් විදියට මේක use කරන්න පුළුවන්කම තිබ්බත් එහා chipset එකෙන් powerful ගතියක් මේකට gaming වලට ලොකු powerful ගතියක් තියෙනවද කියන එක ගැන තියෙන කතා කරද්දී ඉතින් මේ device එක ඇත්තටම හොඳයිද කියන එක ගැන වට මම හිතන්නේ ඒක යන්තාදුරට තේරෙන්නේ නැති අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න ඊට අමතරව ඔයාලට ඕනම device එකක් අපෙන් home option එක ඇතුළ ලබා ගන්න පුළුවන් කියම තියෙනවා කිරිවත්ගෙන mobile planet අපිට කතා කරන්න ඔයාලට අවශ්‍ය ඕනම මාදිරි smartphone එකක් අපෙන් home option එක ඇතුළ මිලදී ගන්න පුළුවන් පහළ comment box එකේ පළවෙනි comment එක බලන්න කිරිවත්ගෙන mobile planet අපිව සම්බන්ධ කර ගන්න පුළුවන් details numbers හැමදේම ඇතුළත් කරලා තියෙන්නේ මේ device එකේ ඇතුළත් කරලා price details වගේ දේවල්ද දාලා තියෙන. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වගේම තවත් supreme phone review එකක් වෙනවා. ඉතින් කොන කුසනේ දී විතයි පරිස්සමෙන් ඉන්න.